කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් අවහිර කරමින් මෙලෙස පෙළපාලියක සහ උද්ඝෝෂණයක නිරත වුණේ රාගම වෛද්‍ය පීඨ සිසුන් ටෙල්ලවූ මැර ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සහ සිසු මර්ධනයට විරෝධය පළ කරමින් දීමට අදාළව ආණ්ඩුව පැත්තෙන් කිසිම මට්ටමේ සාධනීය මැදිහත් වීමක් වෙලා නැහැ. දැන් අපි ගුටි කාලේ ඉවර වෙලා අපි අධිකරණයට යුක්තිය ඉල්ලගෙන ගියාට පස්සේ අපි පොදු දේපළ පනතෙන් පොදු දේපළ හානි කරා කියලා ශිෂ්‍ය තුන්දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒතොර එහෙම තමයි ආණ්ඩුව ප්‍රශ්නවලට උත්තර හොයන්නේ. මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ මාපිය පිරිසක් අදාළ පහර දීමේ සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මේ කට්ටිය රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරය ඇතුළට හොරාට වාහන ටික ගෙනත් දාලා මේල උත්සාහ කරා මේ ළමයි පැහැරගෙන යන්න. ඒකට තමයි ශිෂ්‍ය ටික එකතු වුනේ. නැත්තම් මීට වඩා වෙනස් කතන්දරයක් තමයි රටේ වෙන්නේ. එහෙමනම් අද වෙනකොට එක්කෝ ඒ ශිෂ්‍යෝ ගිහිල්ලා පහර දීලා මරලා දාලා, එහෙම නැත්තම් පහර දීලා තුවාල කරන මගමග මහාමග ගිහින් දාලා. ඒක තමයි මේ කරන්න හැදුවේ. හැබැයි කුරුමානම වැරදුනා. මේ අතර මහා සංඝරත්නයේද අද අදාළ ප්‍රහාරය හෙළා දකිමින් නාරාහිම්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමාගේ අයින් වීම ඉල්ලාස් වීම අපි දකින්නේ විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකය තුළ රැඳී සිටින සියලු වගකීවුත්තන්ට පූර්වාදර්ශයක් හැටියට. මේ සියල්ල නිවැරදි කිරීම සඳහා පූර්වාදර්ශයේ සැපිය යුත්තේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ. ඇත්තම ජනාධිපතිතුමාගේ විනය පිළිබඳව මං හිතන්නේ රටේ කාටවත් විරුද්ධ පක්ෂ කෙනෙකුටවත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමා හරියෙන්ම විනයානුකූලව කටයුතු කරන, නීතියට ගෞරව කරන, ඒ වගේම විශේෂයෙන්ම වැරදිදේ අගයන් නැති, ඒවට විරුද්ධ වෙන ඉතාම වටිනා චරිතයක්. හැබැයි එපමණින් විතරක් මේ රටක් හදන්න පුළුවන් කමක් නැති වග අපි විශේෂයෙන්ම දන්නවා. රටක් ගෙනියන්න දෙපාර්තමේන්තුවක් ආයතනයක් ගෙනියන්න කළමනාකරණ අධීක්ෂණයක ඉතාම අවශ්‍යයි. අපි දන්නවා පසුගිය වකවානුව තුළ අපේ ජනාධිපතිතුමත් අපකීර්තිය ලක්වන්න ලක් කරවන්න සමහර කළමනාකරණයක් කළා. ඒවා පිළිබඳ කරත් අපි විශ්වාස කරන දේ මේ අවුරුද්දේ හරිය නිසමකට යයි කියලා.